ඇයි බවුල අපි අයි පුරදුලෙන් විදින් සහු ජන්ද මාත්තික ඉස්රට ගමන දැන්නම් හයරයන්න විදිියන්නේ මම මේ ලොකු උමනාවක යන ගම ඊට වඩා ලොකු උමනාවක් බට තියද්ද මේ ගමන අවසානේ පොඩක් කල්පනා කළ බැලුව වට තේරෙයි හරි දැන් කොහෙටද යන්නේ විතර දැන්වේ ඉසරහයන් ගිල්ලන කිව්වේ අපි කොයි පැත්තට හැරෙන්නේ ඒ පැත්ත තමයි ඉදිරියේ යන් සහෝ ඔච්චර ෆයිල් ගඩ මොකටද මහත්තේ මෙච්චර කල් වැච් ගහපු අයගේ සහතික ටික තමයි මේක තියෙන්නේ අපිත් එක්ක හොරාට සෙල්ලම් නෑනේ මේ අපි ඉස්සරින් මෙහෙට දාමු මෙහෙට දාමු ඔය ඉස්සරහින් දකුණට දැම්මු දකුණට දැම්මු මොකද මේ සහෝ ඔතනිමුත් වමට දැම්මු මොකද මහත්තය පාර කියන්නේ ඔය මැප් එක බලාගෙන තාම මේ කටියත් එක්ක මේ මැප් එක ඩිසයින් කරලා නෑ හැබැයි යන්න ඕන හරි පැත්ත කෝ පැත්තද කියලා බලන එක තමයි මේකින් කරන්නේ මාත් දැන් මේ කියපු කීප තැනින් මං ඇරෙව්වා දැන් අපි ආපහු වැටෙන්නේ නැග්ග තැනටමයි ඈ දැන් සහෝ කියන්නේ කොයි පැත්තට යන්න කියලාද ඈ කොයි පැත්තට ගියොත් හරි කියලාද කියන්නේ ඈ කරුගල බයිනෝ බයිනෝ ඉස්සෙල්ල මහත්තයා මහත්තයාගේ ටීම් එකත් එක්ක එකතු වෙලා යන්න ඕනේ මැප් එක ගහගෙන ඉන්න. හරිද? ඊට පස්සේ හරියට යන පාර හොයාගත්තොත් එහෙම මට පුළුවන් මේ ගෙන ගමන් මහත්තයව දාගෙන යන්න. මේ මේ සහෝ මට account number එක දෙන්නකෝ. මේ මොකටද? මේ මගේ සහෝ කෙනෙක් ඔයාගේ account එකට සල්ලි ටික දායි. හයර එක පහුගටිගේ කට්ටි සෙල්ලම් කරපු වගේ සාධික කියලා තිබ්බ නේද මේ වගේ තියෙන්නේ කාටද දන්නේ සාධික තියෙන්නේ සැඟවුණු අමුත්තා සැඟවුණු මල අපල් ගෙඩිය ඇට ගණන් කිරීම පිටිකොඩේ ඩොලරේ සෙවීම අනේ මන්ද මේ වගේ කොහොම හොරට සෙල්ලම් කරනක නවත්තනවද කියලා එනවාගේ වෙලාවට වඩා පරක්කුයි ඈ මේ වෙලාවට මේ ගානට හරි ආපෙක ලොකු දෙයක් මාතියෝ දැන් පාරට වැස්ස ගමන් එක එක්කෙන අත දාලා ඉන්න මාර විදිහට හයර වලට යන්න කතා කරනවා එන ගවුණුත් එක්කෙනෙක් මගින් පස්සේ ආවේ ආ වේ වේ ආරංචි ආරංචි කෙරේද මුනේ නැටි ඉඳලා ආයි මොකෝද මේ පැත්තේ ඒ වැත් ඉතින් ඔබතුමා හම්බෙන්න ආවේ චරිත සතිය ගන්න තමයි තෙන්නේ හරි වෙලාවට තමයි චරිත්සා තික් ගන්නනේ තදට ඇනිිගවිලා අපිට කෙදිරිගේලා ඉන්න වෙලාවෙත්තෝයි මේක ගොඩ දෙම්ම කියලා සාතිකයක් දෙන්න පුළුවන්න ඇ අපිට මහකජ්්‍යත්තුවයි තමසි ලක් දෙන එක එන 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 කන්නා තමුන්ගේ අයිඩෙන්ටි මේ චරිත සාතික ඕනකිව අපේ වයිෆ්නේ ඉතින් ඒකට තමුන් ඇවිත් හරියනවද ඒකනේ
අපේ වයිෆ් ගැන ඉතින් එයාටත් වඩා හොඳට දන්න මන්නේ. මොනවද දන්නේ දන්නේ? එයා මස් මාළු කෑල්ලක්වත් කටේ තියන්නේ නැහැ. හරි අහිංසකයි. අවංකයි. අපේ කෙනත් ඔහොමයි. මස් මාළු තියා අරක්කු සිගරට් ටිකක්වත් කටේ තියන්නේ. ඇත්තද? චම්බිල්ලන්න තිබ්බි. මං කිව්වා නේ කොහෙද මං කියන එකක් අහන එකක් ය? මං කිව්වා ස්ටේජ් වල නැගලා කතා කරන්නම් කියලා පව. ඔහොමුන් තමයි සුවර්ම නැත්තේ. එහෙම කියන්න එපා. එයා හොඳ මුලකාරි. මං එනකන් ආර්ථිකේ බැලන්ස් කරගෙන ලස්සනට කාලා ඇඳලා හිටියා. මොකද්ද කරපු රස්සාව කිව්වේ? රස්සාව නෑ. එයා බැංකු ලෝන් එකක් අරගෙන ඒ සල්ලි පිළිවෙලට ටික ටික වේදන් කරගෙන ගෙවන්න නැතු ඉඳලා. දැන් එතකොට බැංකුවෙන් ආවෙ නැද්ද නඩු එහෙම දාන්න? ඕක ඉතින් මිනිස්සු ඕනේ කුර කරන්න පුළුවන්නේ. ඒ එන හැම වෙලෙම එයා බැංකුව ෂේප් කරගන්න ඕනේ. ගොඩක් වෙලාවට එයා බැංකුවෙන් අහනවා දැන් අපි කොහොමද මේක ගෙවන්න ඕනේ කියලා. දැන් එතකොට ඕවා ගෙවල ඉවර කරන්න අරමුණක් නැද්ද තමුසලාට? මොකද නැත්තේ? ඒවට ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. අදාළ කාලේ වෙනකොට ඒව ගෙවල ඉවර කරනවා. කවද්ද ගෙවල ඉවර කරන්නේ? 2048 වගේ වෙනකොට. මොකෝ? නෑ නෑ වේ. කියලා කියනවා මොකෝ? නෑ වේ. වයිෆ්. ඇයි? අයිත් ලෝන් එකක් ගන්නවද? නෑ නෑ ලෝන් එකක් නෙවෙයි. එයායි ප්‍රෙග්නන්ට් වෙලා. එතකොට කිව්ව නේද මේ පිරේදද කොහෙද ලංකාවට ආවේ කියලා? පිරේදනේ ආවේ. මං ඒකෙනි කිව්වේ හරි අවංකයි කියලා. මං ලංකාවට එනකම් ඉඳලානේ එයා මාව සර්ප්‍රයිස් කරන්න.